මේ යෝජනාව සම්මත කරන්ට මේ යෝජනාව විවාද කරන්ට සහභාගි වුණ මන්ත්‍රීවරු සියලු දෙනාටම මමගේ ස්තුතිය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මේ යෝජනාව මම දකින්නේ ඔක්තෝබර් 26 වෙනිදා ඇති වුණ විවස්ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගත් වැදගත් පියවරක් හැටියට මාගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතුමාගේ වචනවලින් කියනවා නම් ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණේ ඒ ගැන මං හිතන්නේ කාගේවත් විවාදයක් තියෙනවා කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නත් අපි සියලු දෙනාම කැප වෙලා තිබෙනවා. මොකද්ද මේ ක්‍රමය? මං හිතන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් එදා කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ government of the people, by the people, for the people. වැදගත්ම එක ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන්. එහෙනම් ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවත් තෝරලා ඒ පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් තෝරගන්න එක. ජනාධිපති විසින් ඇති කරන ආණ්ඩුවක් නෙමෙයි. අන්න ඒකයි වෙනස. ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක්. ඒ මූලධර්මයට අපි සියලු දෙනාම කැපවලා තියෙනවා. ඒ ජනතාව විසින් ආණ්ඩුව තෝරගන්න එක අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ව්‍යවස්ථාව තමයි රටේ ප්‍රධානම නීතිය, ප්‍රමුඛ නීතිය. අපි නීතියේ පරමාධිපත්‍ය පිළිගන්න රටක්. එහෙනම් නීතියේ ඒ පරමාධිපත්‍ය පිළි අරගෙන අපි ව්‍යවස්ථා ප්‍රමුඛ නීතිය වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්ටයි අපේ දේශපාලන අදහස් කුමක් වුණත් ඇත්ත වශයෙන්ම පොහොට්ටුවට සහයෝගය දුන්නේ නැත්, මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ නැත්, ඔක්කොම කියන්නේ ව්‍යවස්ථාව කඩ කරන්න බෑ, ව්‍යවස්ථාව අනුකූල වැඩ කරන්න ඕනේ, ඒක මහා කැත වැඩක් කියලා තමයි බොහෝ හැම එක්කෙනාම ආගේ ප්‍රකාශ කරලා තියෙන්නේ. අන්න ඒකයි අපේ සටන. ඒකයි අපි බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ මේ අධිකරණයට ඉදිරිපත් වුණේ. ඒත් මේ සභාව තුළ හැම අවස්ථාවෙදිම 122ක් මේ සභාවේ බලය ආරක්ෂා කරන්නට ක්‍රියා කළා තියෙනවා. ඒකට කතානායකතුමා හැටියට ඔබතුමා දුන්න නායකත්වය අපි විශේෂයෙන්ම අගය කරනවා. ඒ නායකත්වය නැතුව ආරක්ෂා ඉදෙන්ට අපි ලැබෙන්නේ නැහැ. ඒකේ එක් කාරණයක් තියෙනවා. 2015 අපි බලයට පැමිණියන් පස්සේ එදා ප්‍රජාතන්ත්‍රවාදී දුර්වලලා තිබුණ නිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී 19 සංශෝධනය සම්මත කළා. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළා. ජනාධිපතිගේ බලතල සීමා කළා. අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කළා. ස්වාධීන කොමිෂන් ඇති කළා. සමහර ඒවා මේකෙන් වැඩක් තියෙනවද? ආණ්ඩුවකට යන වේගය අඩු වෙන්න පුළුවන්ද කියලා. ඒත් ඇත්ත වශයෙන්ම මේ ස්වාධීන කොමිෂන් වැඩ ක්‍රියාත්මක ඔබතුමත් විශාල උත්සාහයක් ගත්තා. අපි සියලු දෙනා මේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්න ක්‍රියා කරා. මම එකක් කියන්න කැමතියි, අපිට ආඩම්බර අපි ඇති කරපු රාමුව නිසා අද ජනතාවටත් පුළුවන් මේ රටේ විශේෂයෙන්ම අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉදිරියට එන්න කිසිම බයක් නැතුව. එයා කාලයක් තිබුණා එම බයක් තිබුණා. අදේ බය නැහැ. අන්න අපි විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් වැඩ කටයුත්තක් හැටියට මම කියන්න කැමති. ආණ්ඩුවක් හැටියට අපි අඩුපාඩු කන් තියෙනවා. අපිට කරන්න පුළුවන් ඒවා තිබුණා. අපිට කරන්න බැරි වුණ ඒවා තිබුණා. අපේ ගිය වේගය මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණේ නිසා, වැඩ කරපු නිසා, විවිධ මත තිබුණේ නිසා සෑ විශේෂයෙන්ම අපිට වේගයෙන් යන්න බැරි වුණා. සමහර විට ඒ ගමන ඉතා හිමිසිරුවේ තමයි ප්‍රකට සිද්ධ වුණේ. කෙසේ හෝ අපි බාරගත්තේ ආර්ථික වශයෙන් මේ රටේ විශාල ණය බරක් එක්ක ණයක් ගෙවන්න බැරි වුණේ රටක්. අපිට පියවර ගන්න සිදු වුණා. සමහර අමාරු පියවර. අපිට ඒ වගේම නියඟ වලට මූණ දෙන්න තිබුණා. ගම් වතුරට මූණ දෙන්න තිබුණා. අමාරු කාලයක ගියා. ජනතාවත් දුක් වින්දා කියලා පිළිගන්න ඕනේ. ඒ අවස්ථාව තිබුණා. ඒත් ඒ වගේම අපිට අවස්ථාව ලැබුණා මේවා මැද අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස වෙනුවෙන් වැඩිපුර මුදල් ලබා දෙන්න. මං හිතන්නේ නැහැ ලංකා
මේ නිදහස් ලංකා ඉතිහාසයේ මේ වගේ මේ සමාජ අංශවලට අධ්‍යාපනයට සෞඛ්‍යයට නිවාසවලට මුදල් වියදම් කරපු ආණ්ඩුවක් තිබුණා කියලා මම කියන්න කැමතියි. අපි ඒක න ආඩම්බර වෙන්න තියෙනවා. අපි දැන් ඇවිල්ලා තිබුණේ ඇත්ත වශයෙන්ම ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න. අපේ අලුත් සංවර්ධන යෝජනා ක්‍රම ඒ වගේම අපි මේ ලබා දුන ගම්පෙරළිල වාගේ වැඩසටහන් අපි විදේශාජයෙන් ලබාගෙන රැකී ඇති කරන්න අන්න ඒ ස්ථානට ඇවිල්ලා ජනතාවට ඇත්ත වශයෙන්ම ඒ සහන ලබා දෙන්නටයි අපි ක්‍රියා කර හිටියේ. මේකෙන් ආපහු අපි පස්සට ගිහින් තියෙනවා. මේකෙන් විශාල හානියක් ආර්ථිකයට වෙලා තියෙනවා. ඒත් මම කියන්න කැමති මේවා අපිට හදන්න පුළුවන්. ඒ ශක්තිය අපිට තියෙනවා. අපි ඇවිල්ලා මේ බඩු මිල අඩු කරනවා කියලා පොරොන්දු වෙලා මාසයක් ගිහින් බඩු මිල අඩු කරන්න බැරුව ඉන්නේ නැහැ. අපි බඩු අය අඩු කරනවා කියලා ප්‍රකාශ කරලා මාසයක් ගිහින් බඩු අය කරන්න නැතුව ඉන්නේ නැහැ. බඩු අඩු කරන්න නැතුව ඉන්නේ. අපි කිව්වොත් ඒ වැඩ කටයුත්ත කරනවා. මම කියන්න කැමතියි අපිට පුළුවන් වෙන ක්‍රමානුකූලව සහනයක් ලබා දෙන්න මේ ආර්ථික හානිය. ඒ වගේම ආර්ථික හානියටත් මුහුණ දීලා විශාල සංවර්ධන වැඩසටහනක් ඉදිරියේ ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ අපේ මන්ත්‍රීවරු සියලු දෙනාටම විශාල ලෙස මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා, බලපෑම් වලට මුහුණ දෙන්න තිබුණා. ඒවට මුහුණ දීලා ඉදිරියට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම මාවි සේනාරති රාජා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට අහුම්කම් දුන්නා. අපි දන්නවා උතුරේ ඒ ද්‍රවිඩ ජනතාව විඳින දුක. ඒවත් අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් ඒවටත් අපි විසඳුම් ලබා දෙන්න ක්‍රියා කරනවා. නීත්‍යානුකූල ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න ක්‍රියා කරනවා. මම එකක් කියන්න කැමතියි. මම අපි ගන්න ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ගන්න පියවරවල තුලින් ඒකීය රාජ්‍යකින් නොබෙදුණු බෙදන්න බැරි ශ්‍රී ලංකාව තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමකට අපි කැපවලා ඉන්නවා කියලා මම කියන්න කැමතියි. එතනදී පළාත් සභා ශක්තිමත් කිරීම ඒ සියල්ලම අපේ වැඩසටහනේ තියෙනවා. ඒකම මේ විධායක ජනාධිපතිකම නැති කිරීමත් අපි ඒකට කැපවලා තියෙනවා. ඉතින් අපි මෙතන ඉන්නේ අද අපි ඔක්කොම මේ රටේ ක්‍රියා කරලා තියෙන්නේ සිංහල හැටියට නෙමෙයි, දෙමළ හැටියට නෙමෙයි, මුස්ලිම් හැටියට නෙමෙයි, ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කළා, අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නේ. ඒ නිසා අපි යුතුකමක් තියෙනවා මේ රටේ යුද්ධෙන් පස්සේ මේ ද්‍රවිඩ ජනතාවත් එක්ක සාකච්ඡා කළා හැම ජාතියටම හැම ආගමටම විසඳන්න පුළුවන් දේශපාලන විසඳුමක් අපේ ව්‍යවස්ථාවකින් ලබා දෙන්නේ. ඒ ස්ථාවරේ අපි වෙනස් වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම එහෙනම් මේ අවස්ථාවේදී ඔබතුමාට යලි ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.